සමන්තා චක්කවාලේසූ අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මං මොනිරාජස්ස සුනම්තු සග්ගමොක්කදන් ධම්මස්සවන කාලුවුවයං බදන්තා ධම්මස්සවන කාලුවයං බදන්තා දම්මා සවනකාලෝ අයං භදන්තා නමුෝතස්සෙ භගෙවෙතුූ අරහතුෝ සම්මහා සම්බුද්ධස්ස නමුතස්සේ භගෙවෙතු අරහතුෝ සම්මහා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස බුද්ධිමත් වාසනාවන්ද ගුණබර කාරුණික සත් පුරුෂ පින්වතුනිි. අද දවස මේ වෙලාව අපි ලතරා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන්න බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ තුළ බුදුරජාණන් වහන්සගේ චරිතය තුළ පැවතුන්න විශේෂිත උතුම් බුදුගුණයක් මාතෘකා කරගෙන මේ ධර්මානු ශාසනාව පෙන්වත් ඔබ සියලු දෙනා වෙනුවෙන් සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා. පෙන්වත් ඔබ කවුරු කවුරුත් ායස තුළ කුඩා කාලය තුළ ඉඳලා බුදුරජාණන් වහන්සේ පිළිබඳව උන්වහන්සේගේ ජීවිතය හා සම්බන්ධ තොරතුරු පිළිබඳව ඔබ කාටත් යම් පමණක අවබෝධයක් වැටහීමක් තියෙනවාඒ අවබෝධය කුඩා වයස ඉඳලා දෙමවපියෝ දරුවන්ට ලබා දෙෙනවා ගොඩක් වෙලාවට අපි එක දකිනවා දරුවෙක් මේලෝකයට බිහිවෙලා මාස හතරක් පහක් වගේ කාලසීමාවක් යනකොට එක්කො අම්ම එහෙමනැත්නං තාර්තා පන්සලට දරුවව මුොලින් එක්කගෙන යනවා මාසතුනක් ඉවර වෙනකොට. පන්සලට එක්ක ගැන ගිහිල්ලා තෙල්මල් පහන් පූජ කරලා මුල්ම ආශිර්වාදය දරුවට ලබා දෙන්නේ තෙරුවන් මොලික කරගෙන. තෙරුවන් මොලික කරගෙන ආශිර්වාදය ලබා දෙන්න පන්සලට යන අම්මලතාත්තල දරුවට යම් හැඳින්වීමක් කරනවා පන්සලේ හාමුදුරෝ ගැන. ඒ හැඳින්වීම කරන්නේ සාදු කියන වචනෙන්. දරුවට අන්න පුතේ සාදු කියන වචචනය කියල දරුවට හාමුදුරුවන්ම පෙන්නෙනවා. එතැම් පටන් පන්සලට ගිහිල්ල වඳින පුදන වාරයක් පාසාම දරුවන්ගේ හිත්වලට මනසට ගාතා බෝධිපෝජාකාවි ජාතක කතා, බුරජාණන් වහන්සගේ ගුණ පිළිබඳව යම් යම් පමන්නට ඒ ඒ අයට දැනෙන තේරණ විදිහට අවබෝධයක් ඇති කරගන්නවා. ඉතිපිසෝ පාටේ තුළ තියනව බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් විශේෂයෙන් වෙන්කරන ලද ගුණ නමයක් බුදුගුණ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතය තුළ උන්වහන්සේ තුළ පැවතුන විශේෂිත මනුෂ්‍ය ගුණධර්ම ප්‍රතගජන ෝකයේ පුතග්ජන මනුස්සයකොට නොපෙහිටන මහා ශක්ති සම්පන්න මහා ප්‍රබල ගුණ නමයක් ඉතිපිසෝ පාටය තුළ තියෙනවා. ඒ ගුණ නමෙන් එක ගුණයක් තමයි පුරිස දම්ම සාරථී කියන බුදුගුණය. ගොඩක් වෙලාවට අරහං බුදුගුණයෙන් පටන් ගත්තාම බගවා කියන බුදුගුණේ දක්වා ඉතිපිසෝ පාටය කියන වෙලාවෙදි ගුණේෙන් ගුණේට යම් කිසි කෙනෙකුට සීකල්පනාව ඇතිකරගෙන ඉතිපිසෝ පාටය කියන්න පුළුවන්නන් නිකං හිතුමනාපෙට කියවගෙන යන වේගයට වඩා ටිකක් කල්පනා කරමින් හිතමින් බුදුරජාණන් වහන්සේ පිළිබඳව පැහැදීම ඇතිකර ගනිමින් මේ මේ ගුණවලින් මගේ බුදුරජාණන් වහන්සේ යොක්ත වුණ නේද කියල කල්පනා කරමින්ය බුදුගෙන සජ්ජායනා කරනකොට ඕනම කෙනෙක්ගේ මනසත හිතට මහා පුදුමාකාර සැනසිල්ලක් වගේම ශ්‍රද්ධාවක් ගෞරවයක් ඇති වෙනවා. ඒවට අපි දැනුන්තේරුම් ඇති කාලසීමාව ඉඳලට ටිකක් හුරුපුුදු වෙනවනම් ඒදේවල්වෙල තියෙන වටිනාකම ජීවිතයට ළඟා කරගන්න පුළුවන්. පුරිස දම්ම සාරතයේ බුදුගනය කෙල කියන්නේ අනුත්තර ොරිෂ දම්ම සාරතී අනුත්තර කියල කියන උත්තර ීතරයි කියන එකයි. රිිසදම්ම සාර්ථී කලක කියන්නේ සාර්ථය කලකන්නේ රියදුරාට රියදුරෙකුට රතයක් වාහනයක් පාලනය කරන්න රථය වාහනය පදවන්න හොඳ දැනීමක් තියෙන්නට ඕන හොඳ අවබෝධයක් තියෙන්නට ඕන රතයක් වාහනයක් මිනිස්සු හිතුමනාපෙට පදවගෙන යන්න ගියෝතින් මහාමාර්ගවල අනතුර සිද්ධ වෙනවා වැඩි රතයක් පදින කෙනා රතයක් හසුරවන කෙනා රතයක් හික්මවන කෙනා නිතර දෙවේලි මග යනේන මිනිස්සු ගැන හිතන්ඩෝඕන. එවිතරක් නෙවෙ ඔහු ඒ රථය පැදගෙන යනකොට තිරංග පාගන්න ඕන අවස්ථාවල තියෙනවා. සමහර අවස්ථාවන් නිතාමත්ම හදිසි අවස්ථාවන් වෙනවා. ඒ හැම තැනකට මොහු සූදානන් වෙන්ඩ වනා. එවිතරක් නෙවි තේ පැදගෙන මහමගේ යනකොට මහමග තිෙනව නීතිරීති කියල කොටසක්. එ නීතිරීතිවලට නිරායාසයම්ම අනුකූල වෙන්නට ඕන අනුගත වෙන්නට ඕන කහයිරක දිස්සර කරන්න බේ කාහිරක දිස්සර කනව කෙලකයන්න ඒක වරදක් නීතියෙන් දඩුවන් ලබෙන වරදක්. එවගේම තමයි සුදුවෙරි දෙක තියනතැන්වල ඉස්සර කරන්න බැහැ එ මඉස්සර කරනවනං ඒක වරදක් දඩුවන් ලැබ ලැබෙන වරදාක්. විතරක් නෙව වමෙන් ඉස්සර කරන්න බැහැ. තනිව සුදුයිර කපාගෙන යන්න බැහැ. ලයිට් පත්තු වෙන වෙලාවට තමන්ට අවබෝධයක් තියෙන්න්න ඕන තමන් යන්න ඕන මොන ලයිට් එකත්වන හමද මොන පාට වැටුණහමද මේ හැමදේ ගැනම සාරතී කියන පුද්ගලයටට අවබෝධයක් තිෙන්ට ඕනා. ඒයි අයට රියදුරා කියලා කියන්නේ. රියදුරා මෙහේවන්න හසුරවන්න ක කියෙලයි සාරථීකන වචන තේරුම. පුරිහ දම්ම සාරතය කියන වචන, බුදු හාමුදුුවන්ට භාවිතා කරනවා අන්වර්තනාමයක් විදිහට. බුද්ධ කාල වැඩහිටපු මිනිස්සු බුදුරජාණන් වහන්ේ ආමන්ත්‍රණය කළ වචන බොහොම තිබුණන පිංවතුන්. සමහර විට පින්වතුන් අහලතියෙන්නේ තතාගත කියන වචනය සම්බුද්ධ කියන වචනය විතරයි. නමුත් සමහර තැන්වලදි සමහර උදවී ආමන්ත්‍රණය කලා බුද්ධෝ කියන වචනයේ. සමහරතැන්වලදි සමහර දව මන්ත්‍රණය කළා දසබල කියන වච්චනයෙන්. සමහරතැනකදි සමහරු දව මන්ත්‍රනය කළ සත්තා කියන වච්චනෙන්. සමහර්ථනකදි සමහරාය භාවිතා කළා සබ්බං්нюු කියන වචනය. සමහරතැනකදි දිිප දත්තම කියන වචනයේ භාවිතා කරා. බුදුරජාණන් වහන්සේ හඳුන්වපු අන්වර්ථ නාමයම් බොහොමයි. පි දැගෙන ඉන්න වචන දෙකතු නුනාට මේ විශ්වයේ ලෝකයේ වාසය කරන සමහර සත්ව කොට්ාස බදුරජාණන් වහන්සේ අදටත් ආමන්ත්‍රණය කරන්නේ තත්තාගත කියන වචනේ. යම් කිසි තැනකමනුස්ස ලෝකයේ යම් තැනක තතාගත කියන වච්චනයේ භාවිත කරනවද. තතාගතයාණන් වහන්සගේ දේශනය තතාගතයණන් වහන්සේගේ අනුශ්‍යාසනාව ප්‍රකාශ කරනවද එතනදී මුළු විශ්වයේ තියන තත්තාාගත කියන වචනං ආ මන්ත්‍රණය කළ උදවියගේ විශේෂ දැනීමක් විශේෂ බලපෑමක් විශේෂ ශ්‍රවණය කිරීමක් හි වචනයක්ත්තය ඇති වෙනවා. බුදුරජාණන් වහන්සගේ ජීවිතී අනුත්තර පුරිසදම්ම සාර්ථී උත්තරීතර ලෙස පුරිසදම්ම දමනය කරන්නට ඕන මෙහේවන්නට ඕන හික්මවන්නට ඕන නම්මශීලී කරන්නට ඕන යටත් කරන්නට ඕන මිනිස්සු සත්වයෝ තතාගතයාණන් වහන්සේ දමනය කලා යටත් කලා වසඟ කරගත්තා ඒ වස්සග කිරීමේ දමනය ක්‍රේම්ම බුදුරජාණන් වහන්සේ සිද්ධ කරන්නේ වෙනත් කිසිදු විජ්්‍යාවකින් නෙවෙයි මිනිස්සු වසඟ කරගන්න විදි තියෙනවා මිනිස්සු දමනය කරන්න එදිනදා සමාජයි භාවිතා කරන විදි තියෙනවා ගොඩක් මිනිස්සු දැගෙන ඉන්නේ කෙනෙක්ව දමනය කරන්න කෙනෙක්ව යටත් කරන්න කෙනෙක්ව පාලනය කරන්න තියන එක්කම ක්‍රමය දඩුවම කියලා එහෙත් තතාගත දේශනාව තුළ දඩුවම කියන ක්‍රමය බුදුරජාණන් වහන්සේ භාවිතා කළේ ගොඩක් අඩුවෙන්. ලෝකයා හිතාගෙන හිටියත් දඩුවම කියන ක්‍රමය තමයි කෙනෙක්ව දමනය කරන්න කෙනෙක්ව යටත් කරන්න තියන ක්‍රමය කියලා දුජාණන් වහන්සේට වඩා වෙනස් ක්‍රම භාවිතා කලාා මිනිස්සු තමන් සන්තකයට ගන්න හරි මග කියා දෙන්න. එනිසා උන්වහන්සේ මේමුළු ලෝකේටම ශාස්තෘන් වහන්සේ නමක් ඔබ නිකමට කල්පනා කරන්න හිතන්න අපේ රට තුළ වුනත් නීතිරීතිවලින් නේද හැම කෙනෙක්වම මෙල්ල කරන්න උත්සාහ කරන්නේ. ලෝකය තුළ වනත් ලෝකවල ඉන්න රටවල්වල ඉන්න නායකයෝ නීතිරිතිවලින් නේද බහුතරයක් දෙනාව මෙල්ල කරන්න හදන්නේ. ගෙවල්වල වනත් බලන්න ප්‍රශ්න ගැටලු ඇතිවුණ වෙලාවල් වලදී ගොඩක් වෙලාවට භාවිතා කරන්නේ රන්්ඩු සරුවල් කිරීම ඒම නැත්නම් දඩුවම රණ්ඩුසරුවල් කිරීම ගොඩක් වෙලාවට භාවිතා කරන්නේ. මිනිස් විවසීම භාවිතා කරන්නේ කොයි තරං අඩුවෙන්ද ගොඩක් වෙලවට බාවිතා කරන්නේ දඩුවම රඩු සරුුවල් කිරීම ආවීගශීලී වච්චන ප්‍රකාශ කිරීම. ඔය දේවල් වලිං අපිට කෙනෙක්ව අපේ අනසකට අපේ යටතට ගන්න බැරි නම් ඊළඟට මිනිස්සුමනවද කරන්නේ. සමහරවිට ආයතනවල වැඩ කරන ඔබ සමහර වෙලාවට ලොකු පිරිසක් ආශරය කරන ඔබ දන්න ඇති. ඔබ නැති තැනදි එකක් කියනවා ඔබ ඉන්න තැනදි තව එකක් කියවා. බ ැතිතැනැද කිය දය සමහර වෙලාවට ඔබගේ තත්ත්වයට ඔබ නමට ඔබගේ තියන පෞරුෂවයට එමනැත්නම් ඔබ තියන ගති පැවතුම් වලට ඔබ නැත්ති තැන සමහර උදවිය කියන දේවල් හානිකරවැඩ පුළුවන් ඒත් තමන්ගේ අවශ්‍යතාවය තමන්ගේ යටත් කර ගැනීම මිනිස්සු සිද්ධ කරන්නේ භාවිතා කරන විදිහ නමු බුදුරජාණන් වහන්සේට වඩා ගොඩක් වෙනස් උහන්සගේ චරිතය ගැන උනාහසගේ ජීවිතය ගැන හොයන උදවයට උන්වහන්සගේ දේශනාව පරිශීලනය කරන උදවයට උන්නහන්සගේ තිබුණේ අසීමමිත අනිර්වච්චනීය හැකියාව මොන තරම්ද කියලා අවබෝධ වෙනවා දැනෙනවත් තේරෙනවා. කුඩා වයිසින්ද ලපි දරුවන්ට කියා දෙෙනව නාලාගිරි ඇතාව දමනය කළේ බුදු හාමුදුරුව හෙන්්ඩුවකින් නෙවෙයි කියලා ධම්පාසල් පොතේ රිිසදම්ම සාර්ථයේය ගුණේ අපිදරුවන්ට කියාදනකොට දරුවන්ට කියනවා. නාලාගරි ඇතා රාකල දාසයක් බීල බදුහාමුදුරොල්ලඟට එන්නේ. රාබීල මත්තුන මනුසේෙක්, අරක්කු බීල මත්තුන මනුස්සෙක්, සුරාව බීල මත්තුන මනුස්සේෙක්, රහමෙර පානය කල්ල මත්තුවන මනුස්සේක්ගේ ගත පැවතුම් මොනවගේද කියලා අපි ඔබට කියන් ඩෝනිි නැහැ. හවස පහෙෙන් පස්සෙ පාරට බැහල බලන්න. අවස පහිම් පස තැබෑරුමක් ලඟින් ගිහිල් බලන්න මත්වතුරෙන් මත්තුන මනුස්සේග්්‍ය තියෙන ගති පැවතුම් මොනවගේද කියලා. සමහර තැනකදී තිරිසනකොටවත් සමාන කරන්න බෑ. අපි ගොඩක් වෙලාවට කෙනෙක්ට අවමන් කරන්න කෙනෙක්ට භාවිත කරන් බනින්න භාවිත කරන වචනයක් සුනක නැත්තං බල්ලා කෙන වචනය. සමහර මිනිස්සුන්ගේ ක්‍රියා කලාපයක් දැක්කහම සුනකයටට සමාන කරන්නත් බැහැ සුනකයාලඟ ඊට වඩා ගුණධර්මටිකක් තිෙරිසන් ලෝක එපදුනක් තියෙනවක් කියලා ඕන තරං අපිට අදදකීම් තියෙනවා බඩගින්න ඉන්න ඒ සතෙකුට ඔබ පාරයන්න බනිස් එවගේම ඔය කෙටි ආහාර අරගෙන යන වාහනයකින් මොනවහර දෙයක් අරගෙන කන්න දෙන්නකු. ඔබ ජීවිතය එක මේ එක පාරක් කේදය කරන්න ඔබ වුරුදුත්තිහකින් ඒ සතා ජීවත්වෙලා ඉන්න වාසනාව තියෙනවනන් ෞුරදු තිහකෙන් විතර සතා ඉන්න තැනට එන්න එදාටත්තේ සතාට එක මතකයි. ඇති එනිසා නාලාග ඇතාට රාකල දාසයක් පොුවන්නේ දේවදත්ත හාමුදුරුව දෙවදත්ත හාමුදුරුවෝ රාකල දාසයක් පොෝලන් අතර වෙන්නේෙනේ ඇතාගෙන් නිල බලලා කුපිත කරන්න ඇතාගෙන් නිල බලලා ඇතාව ආවේගේට කේන්තියට පත්කරන්න දවදත්ත ඇත්ගෝව්ව ලව්වා හෙඩුවෙන් අනිනවා. ලා ග්‍රියත්තා දුද හමුදුර ලඟට එෙන්නේ මහද්දාමරිකයෙක් විදිහට. නිකමට හිතල බලන්න. ඔය යාල පැත්තේ යනකොට පින්නවල පැත්තේ යනකොට කේන්තිගේ අලියෙක් දිහා බලන්නකු. ඒ සතාට වියරු වැටුනහම ඒ සතා කේන්ති ගත්තහම මොනවිදිහටද හැසිරෙන්න්නේ කියලා සමහර වෙලාවට ඒ සතා තමන්ගේ කකුල් දෙකින් පොළොවට ඇනලා පොවෙතියන ද විල්ල මතු කරනවා. ඔබට මේ කියා දෙන්නේ. බුදුරජාණන් වහන්සේ ළඟට නාලාගරි ඇතා එන්නේ සංයම එන්නවී. බුදුන්වහන්සේ ළඟට නාලාග්‍රරි ඇතා එන්නේ හික්මීමෙන්න්නෙවී. ඔබ පින්නවල ගිහිල්ල කේන්තිගේ ඇතෙක් අලියෙක් බලන්න දකින්න. එයා පොළව පයිං හාරල, පොළවට පයිං ගහලා පොළවෙ තියෙන දූවිල් ලෞසනවා. අපිට වගේ අද්ධිකක් නැතිහින්ද යාට තියෙන එකම මෙවලම හොඩවල. ඒ හොඩවලට අහුවෙන අහුවෙන හැම දෙයක්ම යා සුනු විසුණු කරලාදානවා ඒයාගේ ස්වභාවය. සමහරවෙට දදා මාලිගාව පෙරහරතියන කාලෙට පෙල්ලන් වෙල පෙරහැර තියෙන කාලෙට ඔබ දැක ඇති එතිරිසන් සතා ආවේගේට පත්වනහම කුලපපුූ නහම් මොනවගේද කියලා. වට ඉන්න කෙනෙක් පිළිබඳ ඒ සතාට අවබෝධයක් නෑ. දැ ඒස් සතාගේ කරවු්ඩ ඒ සතා අරගෙන යන්නේ දධාතු කරඩුව කියලා එයා ඒක පිළිබඳ අවබෝධයක් නේ සම්පූර්ණ වියරු විරුුවටෙනවා. හන්දුර ඉදිරපිට නාාගර එන්නේ විදිහට තතාගතයාණන් වහන්සේ ඇත තියාම නාලාග්‍රරිය තමන් ඉදිරියට එනව දකිනවා. මා පාරවල් අයින හිටපු මිනිස් සුග්‍යවල් ඇතුළට වැදිල දොරවල් වහගන්නවා. ඇතා යන වේගේට ඇතගේ කුංචනාද හඬට අදදකේ නැත්නන් තමන්ගේ පපුුවට ලංකරගෙන හිටපු දරුවංව අම්ම අතින් දන්නම නැතුහ බිම වැටෙන්න්නේ යනවා. හැම කෙනනෙක්ම දැක්ක. මහවිනාසයක් වෙන්න යනවා මහන් නස් පැත්තියක් වෙන්න යනවා. අනම්ද හාමුදුරුව මේ ශ්‍රාවක පිරිසේ දෙවැනි තැනවගේ ඉන්නවා. අනද හාමුදුරු කල්පනා කරනවා මගේ ජීවිතය නැතිවුනත් කමක් නෑ. මේ ඈත තිහා වේගෙන් එනම් මේ සතා මාව පාගල මැරුවත් කමක් නෑ නේ බුදු හාමුදුරුවන්ට නං කරදරයක් වෙන්න දෙන්න බෑ. අනන්ද හාමුදුරුව ඉස්සර හට පනිනවා. රජාණන්හසේ හනවා නන්ද බ මක්ද කරන්නේ. අනන්ද ඔබ දන්නේ නැද තතාගතයානන් අහන්ස ගැන. අනන්දඔබට වැටහීමක් නැද්ද තතාගතයානන් වහන්සේ තුළ තියෙන ශක්තිය ගැන අනන්ද ඔබ පිටි පස්සටයන්න බුදු හාදුරුව ආනන්ද හාමුදුරුවන්ට කියනවා. පෙරැත්ත කල්ලා බල කරලලා හානද හාමුරුවන් බදුරජාණන් වහන්සේ පටි පස්සට යනවා. බුදුරජාණන් වහන් සීදරියයට එන්න නාලාග්‍රී ඇතා. එකටික බුදුජාණන් වහන්සේට ලංවෙනකොට රාපු ආවේගය හරතිබුුණ කේන්තිය.ඒ සතා දන්නෙත් නැතුව නැති වෙලා යනවා. බුදුහාමුදුරුව අතේ හෙන්ඩුවක් තිබුණි නෑ. නාලාගරි ඇතාව දමනය කරන්න මේ ඇතාව මෙල්ල කරන්න මේ ඇතාව තමන්ගේ යටත්තට ගන්න බුදුහාමුදුරුවෝ මන්තරයක් පාවිච්චි කළේනේ. මන්තරයක් පාවිච්චි නොකරන හෙන්්ඩුවක් පාවිච්චි නොකරන බුදුරජාණන් වහන්සේ. වෙනත් විද්්‍යාවක් පාවිච්චි නොකරන බුදුරජාණන් වහන්සේ එකඟ කරගත්තහිත සමාධිගතවන්න හිත තැම්පත්තු නැහිත ඒ හිතිං නාලාගිරී අට මහා මෛත්‍රීශක්තියක් පතුරවනවා. ඇර මහාවේගෙන් කේන්තියෙන් ආපු නාලාගිරිහි. බුදුරජාණන් වහන්සේ ඉදිරිපිට හොඩ බිම නමලා දළ දෙක පොළවට ඇනලා වන්දනා කරනවා. හඳුලුූ හැෙනැස් දෙකෙන් යුතුව. අපි දරුවන්ට කියා දුන්නා. අපි වැඩිහිටියන්ට නාලාග්‍රරි ඇතා ගැන කියාදනකොට කියා දුන්න පින්වත්නි මේ ලෝකය තුළ මේ සමාජයේ තුළ මේ ජීවිතය තුළ තිරිසන් සතෙක්වේවා මනුෂ්‍යෙ වේවා ජටත් කරන්න තියන දමනය කරන්න මෙල්ල කරන්න තියන එකම ක්‍රමය දඩුවමනෙවෙයි. දඩුවම කියල කියන්නේ යටත් කරන්න මෙල්ල කරන්න තමන්ගේ වසගේට ගන්න තියෙන එක ක්‍රමයක් විතරයි. එහෙ අපිඒ ක්‍රමය භාවිතා කරන්නේ නැත්නං. අපේ කියාදියපු කාරණාව පෙළිබඳ හිතල භාවිත කරන්නේ කොච්ච අඩුුවෙන්ද. ගෙවල්වල උුණක් මිනිස්සු පොඩි දේට රණ්ඩු සරුවල් කරගන්නේ ප්‍රශ්න විසඳන්නගේ හම. අම්මල තාතල දරුවතර ගැටුම් ඇති වෙන්නේ ප්‍රශ්න විසදන්නගේ හම. අල්ලපු ගෙදර පිටිපස්ස ගෙදර ඉනි වැට රඩුසරුවල් වෙන්නේ කෙසෙල් කැට රඩුසරුවල් වෙන්නේ ස් ගේඩියට පොල් ඩියට ඩුසරුවල් වෙන්නේ ප්‍ර්න විඳන්නගේ හම ඒත් ප්‍රශ්න විසඳන ක්‍රම තියනව කියලා බුදුරජාණන් වහන්සි හරි අපූරුවට දේශනා කරනවා. මජිම නිකාා තියෙන ඔබොම ලස්සන සූත්‍ර දේශනාවක් පිහතුන්ට පුළුවන්නන් කියවන්නේ අන්තර්ජාලය තුළ පිටකඩෝ එල්lkේ කියලා සටහන් කරලා ඇතුල් උනහම ඔබට පුළුවන් මජ්ජිම නිකායේ අංගුලිමාල සූත්‍රය අගුලිමාල කියන නම සඳහන් කරනකට සූත්‍රය ලැබෙනවා. ඔබට කියවන්න පුළුවන්. කියල බලන්න බුදුරජාණන්වාන්සේ අංගුලි මාලව කොහොමද තමංගි අඟට ගන්න කියලා. අගුලි මාල දාමරිකයෙක්. දාමරිකේෙක් කිව්වට අංගුලි මාලා අපි හිත්තන විදේ සුපටු මනුස්සෙක් නෙවී. අහිංසක අංගුලි මාල කෙනෙක් බවට පත්වෙන්න මුලෙකවුනේ සමාජය. අහිංස අගුලිමාල කෙනෙක් බවට පත්වෙන්න මුල්ලුණේ පිරිස අහිංසක අංගුලි මාල කෙනෙක් වගේ මහත් දාමරික මිනිීමරුවෙක් බවට පත්වන්න හේතුුණේ මුල්ලුුණේ ඔහු ආශ්‍රය කළ සමාජය. හිරගෙදරකට ගිහිල්ල බලන්න. හිරගෙදරක හිරකෝඩුවල එල්ලිලඉන්න මිනිස්සුන් ජීවිත ගැනටිකක් හොයලබලුවතින්ඒ ජීවිත ගොඩක් වෙලාට ඒතත්වට පත් වෙලා තියෙන්නේ සමහරවිට සමාජයෙන් සමහරවිට පවුලේ. හේතුවක් නැතිව කවුරුත් හිරබත් කන්නේෙනේ. හේතුවක් නැතුව කවුරුත් හිරකෝඩුවල ැල ඉන්නෙනේ. ඒ හැමදේකටම හේතුවක් තියෙනවා. අගුලිින් මාල නැත්න අහිංසක අංගුලි මාල කෙනෙක් වෙන්නත් හේතුවක් තිබුණ. ඒ හේතුව පින්වතුන් දන්නවා. අධ්‍යාපනයේ ලබන්න ගිය අධ්‍යාපනය හදාරන්න ගිය ඉගන ගන්න ගිය තැනින් අගුලි මාලගේ හිතට විස ඇතුල් වෙනවා. ඒ විස ඇතුල් කරන්න. අගුලි මාල්ට අකුරු කියා දුන්න ගුරුවරයත් මූලිකවුුණා. ගරුවරයා කියලා කිව්වට හැම කෙනෙකොටම ලෙහෙසියෙන් තමන්ගේ අන්තේ වාසික කෙනනාට තමන්ගේ දරුවට තමන්ගේ ශිෂ්‍යයට හැම කනකොට ලෙසියෙන් හරි ගුරුවරයෙක් වෙන්න බැ ගුරුවරයා කියන්නේ අම්ම තාත්තගෙන් පස්සේ දෙවනුව ජීවිතය හදන ජීවිතය ගොඩනගන යහපත හරිමග නිවරදි මඟ පෙන්නන ඊළඟ ප්‍රබල්ලපුොරුක ගුරුවරයා ගරුවරයා අංගුලි මාලාලගේ ජීවිතේ වරක්්දන්නේ දිසාහපාමොක් ආච්චාර්වරයගේ පාඨ ශාලාව තුළ. අංගුලි මාල නරකාතට ටිකටික හැරෙන්න ගත්තා. අංගුලි මාල නරකතට ටිකටි හැරෙන්න්න ගත්තා මිනිස්සු මරපුප්‍රමාණය කොච්චරද කියෙලදන්නේ නෑ. අපි වච්චනයට කියනව නසි අනු නමයක් මැරුව කියලා නෑ ඊට වඩා වැඩී. අංගලිමාල සූත්‍රය හටුවාව කියවනකට තේරනව අංගුලි මාල මුලින් මරපු අය. මුලින් මරපු මිනිස්සුන්ගේ ඇගිලි එක්කෙනෙක්ගෙන් එක ඇගිල්ලයි ගුරෝරය නියම කළ ගුරු පඩුරේක. ඇගිලි දහයක් ඇගිලි විස්සත් තිබුණට අතේ පයේ දෙකේම ඒ ඇගිලි විස්සම කපන්න බෑ. ගුරු පඩුරවුනේ එක්කෙනෙක්ගෙන් එක ඇංගිල්ලයි කපන්න පුළුවන්. අංගුරි මාල හොරෙක් විදිහට තමයි කොසෝ දනව්වෙ පැතිර ගේ හොරෙක්කිව්ුවට. ස ් දි ටුව දයක් රන . ර ිනිස්සුන්ගේ ගවල්වල තිබුණ එක හ නුවක්වත් අංගුලි ොර රේන ප ිනිස්සුන්ගේ ෙල්වල තිබුණන එක රෙදි ඩ ග ොකං රන. අංගලි ල හොරැක් කියල ප්‍රසිද්ධ වෙන්නේ අංගුලිමල මිනිස්සුන්ගේ ජීවිත හොරර. ජීවිත හොරකන් කරා කියන්නේ ද ම ග ල්ල පාග යන්න දෙන්න. ම සීමක් ෝධි සත්වන්හන්ස නමට ෝසත් ොරයකට හැන්නින් පපිටි කෙකුට ෙහෙසියෙන් ඇති වෙන්නේනේ. පනපිටක් ඉන්න හැම කෙනෙක්ම මේ අතේ ඇැඟි වලතියන්න නියපොත්ට පවා ආදරේ. සමරිට වැඩිහිටියෝ බලන්න ඔබේගෙදර. ඔබේ දුව අන්ගතේ ඇගලි පහෙම නියපොතුටික වලතියනව නං ලක්ෂණට. පාටකරල ලස්න කල් අලංකාර කල්ලයි නියපොතුටික වවලතියනවන් ඔබ අම්මල බලන්න තාත්තල බලන්න. සතියකට වරක් දෙවරක් අර නියපතු ටිකට මොනතරං ආදරෙන්ගේ නියපතුොටික අතගානවද එ නියපතු කපනවද එ නියපොතු හැඩ කරනවද කියලා. හදිස්සිවත් වෙලා කම්ක් කියන තුතේ අතන ටැප්පෙ ළ බේසේ තියන රිෙදිටික හෝදල දන්න කියලා උදේ රිින් ස දාපු දිික දවල් එකොළහවිතර වෙනක ටැප්පෙකළඟ දරට කියෙනවා හෝදලදාන්න මගේ කොන්දය මාරුවක් මටා දේදී කරන්න බෑ කියලා. ඒ අතන්ටේ යන්නේ කැත්තිෙනෙ වේ. එයා දන්නවර ඉන්ස්ෝවලට සබන්කුඩුවලට මේ ඇිල්ලි අතේ තිය නියපොතුොටික පෙන්ගෙනවා කියලා. ඒ දන්න ලනිසා රෙදිික සෝදන්න යන්නන්නේ කැමැත්තිෙන් නෙවී. ප්‍රදිිත්තිික සෝධන අතරතුර හදිසේවත් එක ඇගිල්ලක තියෙන නියපොත්තක් දෙකඩවුුණොත් කැඩුුණොත් ප්‍රදිිටික හෝදනයක එතනින් අතර කරනවා. මිනිස්සු මේ අතේ ඇගිලිවල තියන නියපොත්තට පවා ආදරේ. එහෙම් මිනිස්සු කවදාවත් පනිටින් ඉද ඇගිල්ලක් කපාගෙන යන්න දෙෙන්නේ. අංගුලි මානට සිද්ධ වුනාා මිනිස්සු ගාතනය කරන්න මරන්නේ. කොස්හෝ දනව්වේ අංගුලි මාලග නම පැතිරුණේ මහා බරපතල හොරෙක් කියලා මිනිස්සුගේ ජීවිත හොරකංකල හොරෙක් කියලා. දවසත් අතාගතයණන් වහන්සේ අලුවම ලෝකයේ දිහා බලනවා. අලුවම ලෝකේ දිහා බලනව කියල කියන්නේ බුදුන් වහන්සේ බලනවා මම කියනදේ තේරුම්ගන්න පුළුවන් කාටදාද. මම කියාදන දේ මම කියාදෙන් අනුශාසනාව ම පැහැදිලි කරන දේ, වහ වහා ඉක්මනින් තේරුම් ගන්න කවුදාද. හැමෝට මික්මට තේරුම්ගන්න බෑ. ධාරච්චීරයක් වහාම අවබෝධ කරගන්න අබුදු හාමුදුරුව කියනදේ මහා මඟදේ පින්්ඩ පාතය වඩිමෙන්නිි දෙද්දි. ධාරචීරිය. වහා අවබෝධ කරගත්තා. උපතිෙස්ස අස්සජයේ හාමුදුරුවන්ගේ බනාහලාත් වහා අවබෝධ කරගන්නවා. ඒ මොහොත් එදිම අවබෝධ කරගන්නවා කියනදේ. ල්ල පන්තක හාමුදුරුව හෝරා කීපයක් අවේ වාඩිවෙල ඉඳගන රෙදිකඩ අතිං පිරිමැදමද රෙදිකඩ කිලොටු වෙනවා දැක දැක බලබල හෝරාවකින් දෙකකින් වහා අවබෝධ කරගන්නවා ලෝකේ තියෙන්න යථාර්ථය සමාරවිට අපි ජීවිත කාලයක් බනාහලත් අවරුදු පණහා හැටක් බනාහලත් තාම මොකත් නොතේරුුණ අය මොනතරං ඉන්නවද අවබෝධයක් දැනුමත් අතර ලොකු දුරක් තියෙනවා දැනම කියන්නේ අවබෝධයනෙවෙේ අවබෝධය කියන්නේ දැනුමනෙවෙයි අවබෝධයක් දැනුමත් අතරතියෙන්නේ ලොකු දුරක්ක කෙනෙකුට ත්‍රිපිටකම කියවෙලලා ධාරණය කරගන්න පුළුවන් එහෙත් අවබෝධයකට පත් වෙන්න අමාරුයි. අවබෝධය කියන්නේ ඇත්ත ඇති සැටියෙන් දැකීම. අවබෝධය කියන්නේ සම්මුතිය ඉක්මවාතියන පරමාර්ථය දැකීම. බුදුන් හසයෝදේ පාන්ද රවති වෙදා බල් අවධ වෙලා බලන්නේ. සම්මුතියෙන් එහාට ගිය පරමාර්ථය දකින්නට සසර පින් කළ උදවිය, සසර කුසල් කළ උදවිය, සසර ප්‍රාර්ථනා බලයතියෙන් උදවිය කවුද කියලා. ඒක හැම බුදුරජාණන් වහන්සේ නමකගෙම ජීවිත උදෑසන කරන පළවෙනි කාර්ය. දකිනවා අංගුලිමාලව. මෙ වෙනකොට ඔහු සියදස් ගානක් මිනිස්සුම් මරලයිවරයි. අදටත් සමහර වෙලාවට දැනුන් තේරුම් තියෙනවා කියලා හිතාගන්න ඉන්න උදවිය තරක කරනවා. දාස්ගානක් මිනිස්සු මරණකං බුදුහාමුදුරුවෝ, කොසොල් ජනපදය මොකක්්ද කරේ කියලා. එහෙත්. බුදුරජාණන් වහන්සේ තුළ පැවතුන ඒ අවබෝධය. බුදුරජාණන් වහන්සේ කෙනෙක් ළඟට කෙනෙක් දිහාාවට කෙනෙක්ගගේ ජීවිතයට සමීප වෙන්න මොනතරම් දේවල් හෙව් අද බැලුවද කියලා තරක විතර කරන්න ප්‍රථක් ජන මිනිස්සුන්ට තේරෙනිිනේ. අවබෝධවෙනිනේ. ර්ක විතරක වලින්ගේ කාරනාව තරම් ගන්න බැහැ. බුදුරජාණන් වහන්සේ දකිනවා අංගුලි මාල එදා උදෑසන කාලයේහිදී. ಅං ම දකින බද හාන්දුරුව දකිනව අංගලි ලාලගේ හිත අංගුලි මලගේ මනස දකිනවා හොඳ දවසක්. අංගුලි මාලගේ අවසං අරමුණන් අද නමසි අනුව නමයක් කපාගන බෙල්ලි එල්ල ඉවරයිද තවේකයි. ඒ අවසාන ඇගිල්ල දහස්වෙන ඇගිල්ල සම්පූර්ණ කරගැනීම හැර. ඉන් නිහාදයක් අංගුලි මාලට තිබුණනේ ඇත්තටම කියනවන හඟුලිමාලයේ වෙනකොට අම්මතාත්තවත් අඳරන්නේ නැති තැනටම දාමරික වෙලා තිබුණා. කොසොල්ම හා රජතුමාගේ රජමාලිගාව වටකරගත්ත මිනිස්සු මේ වෙනකොට උද්ඝෝෂණය කරනවා. මා රජතුමනි මේ වෙසනෙන් අපිව බේරගන්න මාරයිතුමනින් මේ හරාගෙන් අපිව බේරගන්න. මා රජතුමනී මේ දාමරිිකයගෙන් අපි දරු පවල්ට්ටි ආරක්ෂා කල දෙන්න. මාරජතුමනී මේ මැර මනස්්‍යයගින් අපේ ජීවිත ආරක්ෂා කල්ල දෙන්න කියල මේ වෙනකොට කොසොල් දනව්වේ වැසියු එකට එකලා කොසල් මහ රජුතුමාගේ. රජමාලිගාව වටේ රැස් වෙලා උද්ගෝෂණය කරනවා උද්ඝෝෂණය කරනවා. රටකට පත්වෙන රටක පාලනය බාරගන්න හැමන් නායක්ඒේක්ගෙම. වගකීමක් තියෙනවා. ඒ රටේ ප්‍රජාව රකින්න රටේ ප්‍රජාව ආරක්ෂා කරන්න ඒ රටේ සංස්කෘති ආරක්ෂා කරන්න ඒ රට තුළ පවතින ආගම රකින් ආරක්ෂා කරන්න රටතුල ඇතිවෙන්න රට තුළ බලයගන්න හැම නාකේක්ටම වකීමත් තියෙනවා. එනිසායි කොසොල්දනවවෙ මිනිස්සු කියන්න කෙනෙක් නැති තැන. රජතුමාගේ රජමාලිගාව වටලල්ල වට කරල්ලා මේ උද්ඝෝෂණය කරන්නේ. අපි ඔබේරන්න පේජීවිත රකින්න කියලා. ෙකොට දුරජාන් වහන්සේ දකිනවා ංගලි මාලග හිතම වෙනනකට දැ න්තිම ිල් අංගුලි හිත මේ දදි කවරු හම්ඹබුන අංගලි මරන දුරජාන් . අම්ම ටාරංචි වෙලාතිබුණ. කොසොල් රජතුමා. අශ් සේනාව තමන්ග සේනාව පන්සීයක් විතර පිරි සරගන එලියට බහිනවා කියලා. අම්ම ටාරංචි වුණ මන්තානිි බැමිණිය. තමන්ග දරුවා ොන රන් ධමරිකයෙකුුණත් තමගේ දරුව මළු ජීවිතේම හොරකංකන්න කෙනෙක්ුුණනත් තමන්ගේ දරුව සල්ලාලයකුුණත් තමන්ගේ දරුව බේබද් දෙෙක්ුුණත්. කුසිං වදාපුුවම් මට ඒ දරුව මැණිකාක්. මන්තානෙ බැමිණිය ඇඳං ඉන්න ඇඳිවත පිටින් ගෙදරෙන් එලියට බහිනවා. පන්සීයක් වටකරනවාක් කියන්නේ දන්නව තමන්ගේ පුතාගේ ජීවිතයේ හවරයි. මගේ තාටතාාහො මේ කොසෝ ජනපද හුසමගන්න හම් වන. තමන්ගේ පුතාාවපහු තමන්ගේ ගැස් දෙෙකට දකින්න හබ වෙන්නේ. අම්ම ඉස්සර වෙනවා. රජතුමාට කලි. බුදනහ දකන අංගුලිමාට අම්ම වහනෝතිංන් හෙම ංගුලි මල අම්ම කිය අංගුලි මාලට පේෙන්න්නේිනේ අංගුලි මාල මරනවම්මව. අම්මට ඉස්සර වෙනවා බුදුරජාණන් වහන්සේ. උදෙසන පින්ඩපාතේ වලළඳලා බුදුජාණන් වහන්ේ මහමගට වඩිනවා. පයිම්ම වැඩම කරනවා අංගුලි මාල ඉන්න මහා වනේ දිහාාවට මහා කැලේ දිහාාවට. පාරවලල මිනිසු වට වෙල හිටිය. ගොවිකම කන්න මිනිස්සු වට වෙලා හිටියා. සත්තු වෙළදාම කරන්න මිනිස්සු වටවෙලා හිටිය. සත්තු බලාගන්න මිනිසු අට වෙල හිටිය. ගෙවල්වල දාස දාසිියෝ වටවෙලා හිටිය. මැති ඇමතිවරු වටවෙලා හිටිය. ඒගල්ලු හැමෝම කියනවා අත් දෙෙක එකට එකතු කරලා වැඳලා කියනවතතාගතයාණන් වහන්ස. බහන්ස හමදාම කරේ හරිදේ වෙන්ඩ පුළුවන් ඔබහන්සේ හැමදාමගේ හරිකනාළඟට වෙන්න පුළුවන් එහෙත් පුදදුගහාමුදුරුවනේ අද ඔබහන්සයන්නේ වැරදි මිනිහලන්නටයි කියලා. පළවිනි වතාවිදි කිව් අබුදුරජාණන් වහන්සමේ මගනං වඩින් දෙපා මේ මග ඉන්නේ අංගුලි මාල කියන මහා හොරා. අගුලි මාලකන මහ දාමරිකයා අංගුල මාලකින මහ මිනීමරුව. දුහාමුද්‍රණය මේ මග වඩිින් එපා බහන්සේ වෙනස් කරන්න කිව්වා වඩින මාර්ගය පළවෙනි වතාව කිව්වා. වැඳගෙන. නමුත් බුදුරජාණන් වහන්ේ නි ශබ්දයි උන්හන්සේ නිහඩව වඩිනවා. දෙවැනි වරත් මිනිස්සු බුදුරජාණන් වහන්සේ පිටු පසින් කිව්වා ගිහිල්ල කිව්වා බුදු හාන්ද්‍රණය අරාර සීීමාව නම් පහු කරලා යන්්ඩපා. අපි මේ පාරය යනවනන් දහදෙනෙක් විසි දෙනෙත් තිස් දෙනෙක් කතලිස් දෙනෙක් අප යනවා ඒ යන කාගවත් ීවිත මෙච්චර දවසකට නම් රැකුණේ නෑබුදු හාමුදුරණනි. තනීෙන් යන ඔබ වහන්සට කොහොමත් පිහිටක් ආරක්ෂාවක් නෑ. දෙවැනි වතාවත් වැඳල ඉල්ලේ ඉල්ලා හිටිනවා වඩිින් එපාකිව්වොයොමඟ. ඒත් බුදුරජාණන් වහන්සේ නිශ්බ දැයි තම පිළිබඳ තමන්ට විශ්වාසයක් තියෙන උතුම් මිනිස්සුන්ගේ ස්ොභාවය. තමන් පිළිබඳ තමන්ට ආත්ම විශ්වාසයේ තියෙන උතුම් මිනිස්සුන්ගේ ස්වභාවය. හඳට ගගේ ආත්ම ශවාසය ඇතිමිනිස්සු. එවරස්ට කඳ තරණය කරේ ආත්ම විශ්වාසය ඇතිමිනිස්සු. සම්මා සබුද්ධත්වයට පාරමිතාපුරන්නේ ආත්ම විශ්වාසය ඇතිමිනිස්සු. සොවාන් සකෘදාාගාම යනාගාමි ආදීකොට ඇති මාර්ග පලවලට පත්වෙන්නට හිත මෙහේවන්නේ හිත යොමු කරන්නේ ආත්ම විශ්වාසය ඇතිමිනිස්සු. ඒ ත්ම ශ්වාසයේ උපරිම තැනටා පුතතාගත බදුරජාණන් වහන්සේට මේ මිනිස්සු කියන වචන ටික වචනටිකක් විතරක් වුණා. තෙවනි වරත්තාමන්ත්‍රණය කල්ලා වැඳ වැටි ලකිව වඩින් එපා කියලා. ඒ වෙලාේ මිනිස්ු ඒය ගැන කතා කරනදි බලන්න බදුහාමුදුරුවන් තියෙන මුුරන්්ඩුකම. මේ අපි එකතු වෙලා මේ තරන් මේ වෙසනය ගැන මේ පුද්ගලයාගේ මේ සැරපරුෂ දාමරික ගතය ගැන අපි මේ තරන් කිය අදදිත් බලන්න කියනද යහන්න වූ වඩින හැටි මිනිස්සු කතාරන්න ැති. හරට ැති හ ියාව ිහිල මට්ු වෙලා එන්නන්නේ නැතැයි අපිත් කියනවන්නේ. කියලා කියලා තේරුම් කරලා තේරුම් කරලා තේරුම්ගන්නේ නැති වෙනකොට අපි කියනවන්නේ කියනදේ නාහන කෙනා උඩින්ගිය අත්ත එකකයි බිමිංගියත්ත එකයි කියලා. මිනිස්සුක් කියන්න තියහෙම. බුදුරජාණන් වහන්සේ අංගුලි මාල ඉන්න දිදාවට වඩිනවා. අංගුලි මාල සෝධානමෙන් ඉන්නේ. වක්ක මේ එක බිල්ලයි තමන්ට ඕන තව එකක් එකම එක ඇගිල්ලයි එකයන්නේ එක මනුස්ස ජීවිතයයි තමන්ට ඕන. මෙමෙනකොට අම්ම එක පැත්තකින් හොරපාරකින් එනවා මිනිස්සුන්ට අහුුණොවෙන්න රජතුමාට අහුුණ වෙන්න. අම්ම තමන් ඇදන් ඉන්න චීත්ත රෙද්ද ඇතුළි හරි මේ දරුවව හඟගන යනවා එච්චරටආදරයක් මේ අම්මගේ තිබුණා. අම්ම තමන්ගේ පිටිපස්සට කරලා හරි දරුවව හංගන අරගෙනයන පලාපොත්තු අම්මට තිබුණ. ානන් හස ග ි ලග හ ට ඩ න ැත ීම දක් ග සූදානංගුණා. ඔුගේ අතේ නිතර මා යදටික තිබුණා කඩුව දනුී තලටික කිිනිස් ඔහුගේ අතේ තිබුණ සූදා නංගුණ ංගුලි ල සොද න ක හිට හැංගුලි ලක පැත්තක හැන්ගුණ හේතුව තමංග දැක්කහම දකින හැෝම ද නවා. තම දක් හ ග ැ හිටිය. ගලි ම ල මේ නමසේ අනු නමයක් ඇංගිලි මාලයේ හදාගත්තය ගොඩ කමමාරුවයි මිනිස්සු එක්ක පොර බැදුවවා මිනිස්ු එක් පොරබදනොට අංගුිමාලට තුවාල වුනා මිනිස්සුව එකක් පොරබදනකොට අංගුිමාලාගේ ඇඟගි ල හෙලුුණ එ සංගුලි මාල දන්නවා. මේ වැඩේ ලේසි පහසුනේ මේ අන්තිම ඇගිල්ල. ඇතති බුදුජාණන් වන්ස ෙඩකොට අංගුිමාලා බලන ඇෙ බදු හන්දුර අධික දි හා. මේ මගේ යන්න කිසිම කෙනෙක් මේ මග ආපු කිසිම කෙනෙක් හිස්සතින් ආවනේ. ඒ හැම කෙනගේම අතේ තිබුණ තමන්ගේ ආත්ම ආරක්ෂාව පිණිස යම්කිසි ආයුදධයක් ඒ හමෝගේ මතේ තිබුණා හිස්සතින් අද දෙක වන වනාපු මිනිහෙක්නෑ අංගුලිමලා හිටප පාරි. අංගුලිමා ැලූ බදු හමුදුරන්ගේ අදෙක දිහා ඔබ කැමැති විදිහක් මවාගන්න. මේ බුදුජාණන් වහසේ වැඩමර විදි බුදුජාණන් වහන්සේ එන විදි ඔබ කැමති ආකාරයකට මවා ගන්න හිතාගන්න. බුද්ධ චරිතය තුළ තියනේ දේවල් කියන්නන්නේ බුත්්සරණ ලියුුණ. ද චරිතේ තුළ තියෙන බදුරජාණන් වහසගේමේ ස්භාවය දැනගන්නට තමයි, පූජාවලිය ලියවුණේ නිකම්ම නිකං පැත්್තකට කරල දුങල්ලන්න ලියපු පොත්್ නෙවෙ. පූජාවල හගෙන ඉන්න මිනිස්සು සාධකාරදී ಹುಸමගයානන් බුද්ධ ළම්බන ಪ්‍රීති ඇති කරගන ಹුස්මගේිය හැම මනුස්್්‍යයම ಸುගති මීුණ. පූ ವಿ හ මිනිස්සು බුත්ර හපු මිනිස්සು, ුත්සර න හගන පූජාවලි හගන අගಳි මාලගේ ස්ොභාවේ දමනකතාටික හගන අවසාන වෙලාවෙ ಹುಸමග නන්. හස්මගේ හම නොසේක්ම සුති ගමියුණනා, බද්ධාලම්බන ප්‍රීතිී මණනයට පත්තුන. අද සමහර වෙලාවට ජාතක කතාවට බනකතාාවට මිනිස්සු දෙන තැනාඩුයි. මිනිස්සු දෙන තැනාඩුයි. මිනිස්සුන්ට තේරුමක් නෑ අවබෝධයක් නෑ සමහර විට ජාතක කතාවතුළ බනකතාවතුල බුද්ධ චරිතය තුළ මතු කරනඒ කාරනාාතුළ, මිනිස්සුන්ගේ හිත්තුල අමතු ප්‍රසාධයක් ඇති කරවවා බුදු හාමුදරෝග නමුතු දැනීමක් අමතු වැටහීමක් අතු අවබෝධයක් ඇති කරවා කියලා. හැම කෙනෙක්ටම තේරෙන්න්නේ නේ. පින්ගතුන අංගලි යා බද හාම් දුරුවන්ගේ අධෙක දිහා බලනවත් දක් ශ්‍රමණ බවත් ගෞතමයෝ, එච්චර නමදැගෙන හිටියනේ ශ්‍රමණ කියන වචන අංගුලි මාර්දන හිටිය. හේතුව. හිස්ස මුඩු කරලා කහවතක් පොරවගෙන මහමග සාමාන්‍ය පුද්ගලයකුට වඩා වෙනස් ස්රූපයෙන් පයෝසවල ඇවිදින කෙන හිමිනි ස්තුගක් ආමන්ත්‍රණය කළේ ශ්‍රමණ කියන වචනේ. අද ටතය ඉන්දයාවෙන්න. එනිසස් මේ ්‍රමණයගේ අතේ කිසිම ආයු දෙයක් නේ. අංගුලි මාලගේ හිතත් තුළ ආපුවාවේගය ආපුකේන්තය යම් ප්‍රමාණෙකට නැති වුණා. ඇයි දැනගත්තා. මටාද රන්ඩුවල්ලන්න ඕන්නේ. මට අද පොරබදන්න ඕන්නේ. ඉල්ලන කොටම හැගිල්ල දෙන මනුසේක් එනවා කියලා අංගුලි මාලාගේ හිතට යම් සහනයක් ඇති වුුණා. අර ඇතිවෙලා තිබිච්ච ප්‍රකෝප සභාවය සයට විශ්වපහක් විතර නැති වෙලා ගිය. දෙවනි වල බරනවා. නොස්සගේ මනටගහොමද. මේන ශ්‍රමණයයාගේ මුහුණ කටගොහොමද. ඉතාම ප්‍රසන්න විලාසයක් ඒ මුහුණේ කොතනකවත් ඒ ඇස්වල කොතනකවත් ඒ සරිරයේ කොතනකවත් නෑ බයක් ඇැතිගැන්මක් ලොබු දැහැගැනීමක් ඇති වුණ බවක් ඒ මුණෙ කොතනකවත් නෑ. පුදුම ප්‍රියස්ස භාවයක් තිබුණා. තවසීයට විශවපාකින් අංගුලිමාලගේ කේන්තියාඩ වුණ. දැනගත්තා නිකම්මණනිකම්මිනිෙ. නිකම්ම නිකංශ්‍රමණය නිකම්ම නිකමෙක් මේන්නේ. ලේසියම වැඩේ කරන්න පුළුවන්. තව සයට විසි පාකින් අංගුලිමාල්ගේ කේන්තිය නැතිවුුණා. එට පස්සේ බලනවා මේ කෙනගේ ගමන කොයි වගේද.ඒ ගමන තුළත් තිබුණා කලබලයක් නෑ. පුදුම සංයමයක් පුදුම තැම්පත් බවක් පුදුමාකාර විදිහෙන් නිියුණු බවගේ පය ඔසවල්ල තියෙන වාරයක් පාසා තිබුණා. තව සයට විසි පහකෙන් අංගුලිමාලගේ කේන්තිය අඩුව වෙනවා. බුදරජාන්හන්ේ ගලි ල පහුරග ය ංගලි ලා කල්පනා කාලා මකද මට හම න්න. පිපස්සින් හිල්ලා අතෑද ලරං ඇගල්ල පාගන්නවා. බුදුන් වහන්සට වඩින්න ඉඩ ඇරිියයා අංගුලි ලා ආයුද වලින් ොකට ස න්නද නේන. අංගල ද හාම්දුරන්ගේ පිටි පස්සෙෙන් වඩිනවා අංගුලි ල් බුරජාණන් පිටි පස්සිෙන් යනවා බදුරජාණන් වහන්සිීදරයෙන් වඩිනවා. හැබ ංගලි ලට තේන තමට බුදුන් වහන්ස ළඟට ලංගවෙන්න බැරි මක් යෙනවා. අංගුලි ල බලනව පය එක්මන් කරලා. එත්තමන්ට ලං වෙන්න බෑ බදුරජාණන් වහන්සට තමන් යන වේග තරමට බුදුන් වහන්සේ වේගෙන් වඩිෙ නැහැ. බුදුනාසේ හෙමිින් වඩින්නේ. අංගුලිමාල කල්පනා කරනවා මේ ශ්‍රමණයන් වහන්සේ හෙමිින් වඩිනවා මම මේසා වේගකින් දුවනවා ම මේසා වේගකින් ඇවිදිනවා ඇයි මට මේ පුද්ගලයට ලංවෙන්න බැරි. අංගුලිමාල කතා කරන කියනවා. ශ්‍රමණය ඔහම නැවතියන් කියන වචනය කි්. තතාගතයානන් වහන්සට තතාගතයාණන් වහන්සේ කියල නොදැන මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියල නොදැන මේ සිද්ධාර්ථ ගෞතමයාණන් වහන්සේ කියල නොදැන හයක් හතරත් නොදත් පවට බරවුණු හිත ඇති අංගුලිමාල කියනවා ස්්‍රමණයොම නැවතියන් කියලා. බුදුන් වහන්සේ වඩින ගමන්. අංගුලිමාල දිහා බලන්නවත් නැතුව කියනවා. අංගුලිමාල මමනං නැවතිලායි ඉන්නේ ඔබ තමයි නවතිින් ඕෝනි කියලා. අංගුලි මාල දා මරිකයෙක් වඋනාට මොකද යටපත් වන හොඳ ඥාන ශක්තියක් තිීක්ෂණ බුද්ධියක් අවබෝධයක් අගුලිමාර් තිබුණා. බුදුන්වහස කියපු වච්චනය නැවත නැවත් අංගුලි මාලගේ කන් දෙකෙන් ආපහු ආපහු ඇහෙන්න ගන්නවා. අගුලි මාල බලන්නවා ශ්‍රමණයන් වහන්සේ කෙනෙක් බොරු කියන්නේ නෑ. යම් කිසි කාරණාවක් කියන වනං ඒක විශේෂ හේතුවක් ඇතුව කියන්නේ ගලි මාල තර ලා හනම භාග්‍ය ශ්‍රණයන් වහන්ස ඔබ ඇවිදිමින් ඉද්‍යඔබ වඩිමින් ඉද්‍යියඔබ යමින් ඉද්දී ඇයි කියන්න නැවතුනා කියලා. අංගුලිමාල්ල මම දඩුමගුරු ඔක්කොමත් හැරයා. අංගුලිමාල මගේ අතින් ගාතනය වන්න මගේ අතින් මැරෙන්න්න මගේ අතින් ජීවිතහානයක් ලබන්න කවරුවත් මේ විශ්වය මේ ලෝකෙන් න්නේෑ අංගුලිමමාල. මගේ හිත ම පත්කරන්නටව උපෙරිම ැනට පත්ර තියන අංගුිමාල් පාත්‍රයයි තුන්සිවුරයි විතරයි අංගලිමලමට තියෙන්. පාත්‍රයේ තුන්සිවරයි විතරක් තියෙන මට කොහෙද ඇැතිගැන්මක්. පාත්‍රයේ තුන්සිවරයි විතරක් තියෙන මට කොහෙද බයක් පාත්‍රයේ තුන්සිවරයි විතරක් තියන මගේ මිනිස්ු මොවවා හොකන් කරන්න දංගුලිමල් ඔය වචන එක බුදු හාමුදුර ංගලි මට කිවවා. බුදු කෙනෙක් කතා කරනවා කියලකෙන අපි කතා කරනවාගෙව පිංමතුරින්. ඒ හැම වචනයක මේ හැම ඉස්පිල්ලක මේ හැම පාපිල්ලකම තියෙනවා. අවබෝධය මෝකුරාගිය ඥානශක්තිය මත්ත වන ඒ වචනය අහන්න කෙනාගේ හිත පසාරු කරගෙන යන ගතියක්. අර බුද්ධ වචචනය තුළ හදවත පසාරු කරගෙන යන ගතිය අංගුලිමාල අත්වීඳනවා. තමන්ගේ අතේතයේ චායුදට්ටික අංගුලිමාල එකට එකතු කරගත්තා. තමන් හිටපු තැන ආසන්නෙබම තිබුට මහ ප්‍රපාතයක් වලක් හෑැරුුණ ප්‍රපාතයක් හරටික සේරම වීසි කලා ප්‍රපාතයට වලට වීසි කලා මන න් වහන්සට බහන්සගේ මූුණ බලන්ඩ ුන කි්වා. බදුන් වහසේ නැවතුනනා. අංගල ම බදහාම්දුරුවන් ඉදිරිපිට ගෙහිල්ලලා බුදුරජාණන් වහන් සිදරපිට අංගුලි මාල වැඳ වැටිල්ලා සමාවිල්දනා. අංගුලි මාහ. ඔබ කැමති නම් ඔබට මාතක එන්න පුළුවන් කිව්වා. මගේ ලඟ ඔබ වගේ අයටත් දෙන්න දෙයක් තියෙනව කිව්වා. මගේ ඟ ඔබ වගේ අයට වටින සම්පත්තියක් තියනම කිව්වා. මෙතනය කළබන්න බෑ මා සමඟෙන්න්ඩ කිව්වා. හංගුලි මාල බුදු හාමුදුරොත් එක්ක වඩිනවා. වඩින්න කලියෙන්. මෙහි ඒ මහන කියලා බුදුන් වහන්සේ වචනයක් ප්‍රකාශ කරනවා. ඒ වචනය කියන කොටම අංගුලි මාල සැටවය සපිරුණ මහා තෙරනමක් විදිහෙට පරිවර්තනය වුණා. ඒක ගැන අපිට කියන්න බෑ එක බුදුකෙනෙකොට විතරක් විෂය වෙන බුදු කෙනෙක්ට විතරක් පවතින්න. විශේෂ ශක්තියක් ඒහි භික්‍ෂූ මහනොප සම්පදාව. එවගෙන තරක කරන්ඩ යන්න එපා ඒවත් තරකයට අහුුවෙන දේවල් නවේ පිංගතුනි. අංගුලි මාල හික්මුණ. ඔබේ අතට ගත්ත ලේ ලේනක ඔේ අතේඉන්න හපට ියක්ගගේ තියන ස්භාවේ අංගුලි මාල තුළ පැවතු ර ධමරික ඇතු පැවුණ අංගුලිමමාල බුදුන් වහන්සේ වැඩඉන්න පන්සලට පිටු පසිං ඩිමතළ. කොසල් මහරජතුමා සේනාවත් අරගෙන අංගුලි මාලව අල්ලන්න යන ගම. කොසල් මහ රයිතුමා යන්නේ එක්ො ජීවක් ග්‍රහයෙන් අල්ලගන්න නැත්නම් චීතය නැති කර අල්ලගන්න ඔය දෙකින් එකක් ඔහුට තිබුණි. බුදුන් වහන්සේ ළඟ ටැවිල්ල කොසොල් රයිතුමා කියන බද හාදුරනේ අංගුලිමාල වල්ල යන ගමන් මේි ඔබවහන්සේ බැදැක්ළ වැැඳල න්ඩවක්කිවා ඔහම ටිකක් වාඩිවෙන්න මහ රජතුමනි. බුදු වහසේයන යම්කිසි විදිකින් අංගුලිමාල පැවිදි භාවේට ප්‍රෘර්ජා සම්පත්තිය ලබල තිබුණනොත් ඔබ කොයිවිදිහටද සලකන්නේ එහෙමනොත් බදහාහමදරුව වන. ම ආසන පිළියල කරනවා මන්සිව් පස්සේ පූජා කරනවා මං ඉන්නතැනෙන් නැගට ෞරව කරනවා. බුදුන් වහන්සේ අංගුලි මාල එතැන ඉන්නවා එහෙත් මෙ පන්මමන දසකට කොසල් රජතුමා අංගලිමාලාාව දකළ තිබඩිනේ. ප්‍රෞජා සම්පත්තිය ලැබුවට පස්සෙ කොහමත් අඳරගන්න බෑ හිස් ැවුල් බාලා කැලේ ඇතුළේ මහ ධමරිකේක් විදිහට රෞද්‍ර මිණෙක් විදිහයටටකු අංගුලිමාල හිස්සකෙ රැවල් බාලා. හත්ක් පොරගෙන බදුන් වහසේ ළඟ ඉන්නවා. අතදිකල්ල කියනවා මහරජතුමනි අරයින් අංගුලි මාල පින්ගතුනී. මහසේනාවක් අරගනාප කොසොල් රජතුමා තමන් වාඩිවෙල හිටපු වාසනෙන් නැගිටිනවා. භයන්වා භය ඇති වෙනවා. චම්බිතත්තන්වා චම්බිතත්තන්වා හිතේ මහා වේදනාවක් මහා බයක් ඇති වෙනවා. ඇැතිගැම්මක් ඇති වෙනවා. ලෝමහන්සෝවා ලොබද හැගැනීමක් ඇතිවෙනවා. බුදුන් වහන්සි කියනවා. හයිතු බයිවෙන්ට ෝන අංගුලිමාල තැන් ඉස්සර හිටපු අංගුලිමාල නෙවෙයි. ඔහු මේ ආර්ය මාර්ගයට ආර්ය ජාතියට ආර්ය වර්ගයට අයිති වන කනෙ. එනිසා බියක් නැතුෝ වාඩිවෙන්න කිව්වා. එඒහෙත් කොසල් අයිතුමාට සැකයි. කොසල්යිතු අංගුලිමල් ළඟට අංගුලිමාල හාමුදුරුවෝ ඟට බයෙන් ලංවෙලා හනවා මොන ගෝත්‍රයද කියල ඇහුවා. ඒක හරියට ආක්ෂකංශවල ඉන්න නිලධහරි අපෙන් අයිඩීන්ටිය එක ඉල්ලනවාගේ විස්තරටික දැන ගන්න. අහනවා මොනගෝත්‍රෙද පියපාර්ශවය. අංගුලිමමාල කියනවා මගේ තාත්තගේ ගෝත්‍රය ගග්ග කියන ගෝත්‍රය. අම්මගේ නමමකක්ද මන්තානි කියන බැමිණීය මගේ අම්මා. කොසුොරයිතුමා මේ නම් දෙක මහලා තිබුණා එනිසා හිතේ සැකේ නැතිවුණා. අංගුලි මාල හාමුදුරුවන්ට කියනවා මම ඔබට මම ඔබූහන්සේට සිව්පසෙන් උපස්ථාන කරන්න කිව්ව. අවශ්‍ය නෑ මහරජතුමනි මට තුන් සිව්රයි පාත්‍රයයි තියෙනවා මගේ දැන් මේ ලබල තියෙන ජීවිතයට ඒ ප්‍රමාණවත් කිව්වා. කොස්ස රයිතුමා බුදුරජාණන් වහන්සේෙන් අහනෝ භාග්‍යවතුන් වහන්සවබ වහන් සැරපුදුතුමයිනි. මිනිස්සු දැනගෙන හිටිය ගහල බැනල තරවටු කරලා තව කෙනෙක්ව දමනය කරන්න යටත් කරගන්න පුළුවන් කියලා විතරයිනි. ගහල බැනල තරවට කරලා හිංසා කරලා මිනිස්සුන් නම්මශීලී කරනවට වඩා විදිහයක් ඔබ වහන්සේ දැනගෙන තියෙනවනේ. කොසල් රයිතුමාට ලැජ්ජාවක් ඇතවුණා. බුදු හාමුදුරණේ. අපි වැඩටයුතු බහුලව තියෙන මිනිස්සු මේ වගේ තැන්වල වැඩිපුර වෙලාවක් ඉන්න බෑ. කොසොල් රජතුමා මූන පිහදාමිං ලැජ්ජාවෙන් බුදුන් වහන්සට වන්දනමාන කල්ලා යන්න ගියා. පිංහතුනී. මේ ජීවිතයේ. දඩුවම කියලා කියන්නේ. මේ ජීවිතය තුළ තාඩන පීඩන කරනවක් කියල කියන්නේ. කෙනෙක්කො වරදදිින් මොදා ගන්න තියෙන එකඒ ක්‍රමයක් විතරයි. ඉට වඩා තව බොහෝ ක්‍රම තියෙනවා මිනිස්සු යහපතට ගන්න. ඉට වඩා තව බොහෝ ක්‍රමතියෙනවා ිනිසුන්ව හරි මගට ගන්න. සැරපරුෂ වච්නේ නෙවේ පින්ත් නිකෙනෙක් හි ක් හදන්න පුළුවන්. ආේගකාරයේ ප්‍රකෝපෝන වචනයම නෙවෙයි කෙනෙක්ගේෙ හිතකට සහනයක් දෙන්න පුළුවන්. දර දඩු කල්ල තරවටු කරලා ගහල බැනල කරන දඩුවම නෙවෙයි පින්වත්නී කෙනෙක්ගෙ ජීවිතයක් මෙල්ල කරන්න පුළුවන් සතෙක් සිව්පාාවවේ්‍ය වුණත් එහෙමයි. එනිසා. පොරිසදම්ම සාර්ථයේ ගුණේ තුළ තව බොහෝ කරුණුකාරණා තියෙනවා. නමුත් මේ වෙලාවෙ ඔබ කාටකාටත් බුදුරජාණන් වහන්සේ. මේ ලෝකයත්තුල උතුම්ම ශාස්තෘවරයා වෙන්නේ ගුරුවරයා වෙන්නේ ඇයිද කියනක ගැනටිකක් පැහැදෙන්ඩ ඇති අවබෝධයක් ඇතිවෙන්න ඇති. එනිසා ජීවිත මිනිස්සු එක්ක වැඩකන්නකොට සමාජයේ තුළ වැඩකන්නකොට සමහර තැනකදී. කරුණාව මෛත්‍රී සහගත වච්චනය, ඉවසීම,ඒ හැම ගුණධර්මයක්ම අපිට අවශ්‍යයි. ඒ හැම දෙයක්ම ජීවිතයේ භාවිත කරන්න. වටිනම සම්පත ස ඔබට ජීවත් එන්න බැරි කෙනෙක් නෑ ඔබතුල ඉවසීම තියෙනවනම් ඔබට හැප්වෙෙන්න්න බැරි පරිසරයක් නේ ඔබ තුළ ඉවසීම තියෙනවන එනිසා අද මේ උතුම් දවසේ ඔබ හැම කෙනෙක්ම මජිම නිකා අංගුලි මාලස් සූත්‍ර ඇසුරුරගෙන අපි කෙටියෙන් මේ ඔබට තාම සරලව තාම පැහැදිලි විදිහට අවබෝධ වනාකාරයට මේ කියා දුන්න බුදුරජාණන් වවාසගේ පුරිසහ දම්ම සාරතී කියන ගුණය පිළිබඳව බ ය කිසි වැටහීමක් අවබෝධයක් ඇතිකරගන්න. අදඉදන් ඔබට ඉතිපිසෝ ගාතාව කියාගෙන යනකොට පුරිස දම්ම සාරථී කියන වච්චනය කියවෙනකොට. ඔබට ක්ෂණයක් තුළදී මහා චිත්තරූප ප්‍රමාණයක් පහළවේවි මේ ගුණය නේද මංමි ශවීපත් කරන්නේ කියලා. වෙනදට වඩා ඔබට පුදුමාකාර විදිහක සැනසිල්ලක්. වෙනදට වඩා ඔබට පුදුමාකාර විදිහෙක, සතුටක් මනසට දැනේ වි තේරේවිී ඉති පි ස්ෝපාන්ටේ කියනකොට එනිසා. මේ බනකතා ජාතකතා බුදදුහහාම් දුරංගිබුද්ධ චරිතය තුළ තියෙන මෙ පැහැදිලි කිරීම් නිතර නතර කියවන්න තේරුම්ගන්න. ඔබ යහපතට යොමු කරන්නේ අනු ශාසනාවන් හේතු වෙනවා මූලික වෙනවා තිනෙ නිසා. අද දවසේදී ඔබ හැම දෙනාම මේ වෙලාවෙ බොහෝස් රද්ධාවෙන් යුක්තව ගෞරවයෙන් යුක්තව තාගත බුදුරජාණන් වහන්සේගේපුරිස දම්ම සාර්ථී ගුණය පිළිබඳව ප්‍රකට වෙන මජ්්‍යමනිිකා අංගුලි මාල සූත්‍රය තව බොහෝ කරුණු තියෙනවා. අංගුලිමාල සූත්‍රය තුළ තියෙනවා අංගුලිමාල මහරහතන් වහන්සේ ගැබ්ගත් අම්ම කෙනෙකුට ආශිර්වාද කරන විදිහ. මේ සූත්‍රයේ තියෙනවා අංගුලි මාල්ලට පිින්්ඩපාති වඩින වෙලාවිදි අගුලිමමාලා මහරහතන් වහන්සේට. හත් තියන ල් මුදරු දල තුවා ල ද හාමුදුරල්ලඟට ලේ පරාගෙන දහදුදර කියෙන ඉවන්න ්‍රාක්මණ වසන්න. වෙන මිනිස්සු කරපු අකුසල කර්ම ගෙවන්නේ නිරයට වැටිලා. වෙන මිනිස්සු කරපු අකුසල කර්ම ගෙවන්නේ තිරිසන් ලෝකෙට වැටිලා. වෙන උදවිය කරපු පාපකර්ම ගෙවන්නේ ප්‍රේතලෝකෙට වැටිලා. එහෙත් බ්‍රාක්්මණය ඔබ ඉවසන්න. මේ බවගමන අවසන් කර ජීවිතය තුළදීම ඔබ මේවා හිතේ ශක්තියෙන් විඳින්න. හිතේ ශක්තියෙන් මේ දේවල්වලට මූන දෙන්න බ්‍රාක්්මණය කියලා බදුහාන්දුරු ලස්සනට අනශාසනා කරනවා. සූත්‍රය ටිකක් කියවල බැලුවට වරදක් වෙනිනෑ. එනිසා මේ වෙලා වෙදි ඔබ හැම කෙනෙගෙම හිතතල බද්ධාලම්බන ප්‍රීතිී ඇති වෙනවා. තම තමන්ගේ ශ්‍රද්ධාමට්ටම් අනුව මේ අපි මත්කමතක් කරට එන අපි කතා කරට එදුන අනත්තර පුරිස දම්ම සාර්ථීගුණ යත්තේකක්. එනිසා. මේ හෝරාව පුරාවට යම්තාක් ඔබේ හිතතුල ඇතිවුණා චිත්තරූප සඟග භාග්‍යවතුන් වහන්සේ පිළිබඳ ප්‍රසාධයක් ගෞරවයක් ආදරයක් භක්තියක් ඇතිවුුණාද. ඒ ඇතිවුණා උතුම් බුදුගුණ ස්‍රහිපත්කිරීමෙන්, රැස්කරගත්ත මහා කුසල කර්මය පුුණ්්‍ය බලය. ධර්මානු ශාසනාව ශ්‍රවණය කර කරීමෙන්. රැස්කරගත්ත මහා කුසලකර්මයන්, මහා පුුණ්්‍ය බලය, ලෝසසුන් සුරකින, සියලු දෙවියූ අනුමෝදං වෙත්වා. පුුණ්‍යානුමෝදනාවන සියලුම දෙවියූ ප්‍රාර්ථනා කරන නිර්වාන බෝධියකට පත්තුව, සසර ගමන. නිමාකරත්වා කලපිුණ ්‍යන් මෝදධනරම. ඔබ නමින්මියගේ සෙලු ඥාතිවරුන්ටත් මේ පින් පපෙත් තන මෝදන් වේවා ඒ ඇත්තනොත් මේ පින් පෙත් ලබාගන සුවපත් ජීවිත ලබාගනත්වා ප්‍රාර්ථනා කර නිර්වාණ බෝධියකට පත්ව සසර ගමන නිමාකරත්වා කළපි ප්‍රාර්ථනා කරමු. ධර්මානණු ශාසනාව. ශ්‍රවණය කලාවූ ඔබටත් ධර්මාණු ශාසනාව සිද්ධ කලාවූ මටත් සම්මා සම්බුදු පසේබුදු බව මහරහත්භාවේ කියන. උන්තා බෝධියයෙන් ඔබ ප්‍රාථනා කර නරමණ කර නිර්වාණ බෝධයක් වෙනවද. ම ප්‍රාථනා කර නරමණර නිර්වාණ බෝධයක් වෙනවාවද. එකේ නිර්වාණ බෝධියයටට පැමිණ ජාතියක් ජරාවක් ව්‍යාධයක් මරණයක් නැති. ශාන්ත සුවඇති උතුම් මජරාමර නිර්වාණ සම්පත්තිය ලබන්නට මේසිිය ලුපින්කුසල්. ේතුවා නವීවා ಕලప్రాාර්తනා කරමු. ආකාసටట చබම් මටట දේවා නාගా මහිද్දිිక యන්తం අනමෝදිತවා చරం రకం තුළ సాసනන් చරం రకం තුుදේశනන් చిරం రకం తుතුවం සදා